රටේ ඉන්න ජාතීන් දෙකයි. ඒ තමයි මව්බිමට ආදරය කරන උන්ගේ ජාතිය සහ මව්බිමට දෝහිගම් කරන වෛර කරන උන්ගේ ජාතිය. මේ රජයට සංගිඳියාවේ නාමයෙන් දෙමළ ඩයස්පෝරාවත් සමග එකතු වෙලා අන්තර්ජාතික ප්‍රජාවත් සමග එකතු වෙලා එදා ප්‍රභාකරන්ගේ බලය උතුරේ තියෙනකොට වලිගය කකුල් අස්සේ ගහගෙන බලුකුක්කන් වගේ හිටපු දෙමළ ජාතික සන්ධානයේ අද ඉදිරියට ඇවිල්ලා බුරණ අයවලුන්ට ඕන විදියටවත් අපේ රටේ ස්වෛරී භාවය පාවා දෙන්න සූදානම් නැහැ අපි. අද අපිට පේනවා උතුරේ දේශපාලඥයන් රජයේද සහයෝගය ඇතිව ජනතා විමුක්ති පෙරමුණ කියන වාමාංශික පක්ෂයේ සහයෝගය ඇතිව ඔවුන් වෛරය සහ ක්‍රෝධය වපුරන ආකාරය. වෛරය ක්‍රෝධය වපුරනවායි කියලා Facebook එකේ post එකක් දාපු පමණින් ඇවිල්ලා අත්අඩංගුවට අරගෙන හිරේට දාන රිමාන්ඩ් භාරයට පත් කරන මේ පොලිසිය අර වෛරය ක්‍රෝධය වපුරවන උතුරේ දේශපාලඥයන් ගැන කිසිම අවධානයක් සැලකිල්ලක් යොමු කරන්නේ නැහැ. සිවාජිලිංගම් කියන පුද්ගලයා ජිනීවාවලදී අපේ ඉල්ලීම් ලබා දෙන්නේ නැත්නම් රට දෙකට නෙමෙයි හතරට කඩනවායි කියලා කිව්වා. සිවාජිලිංගම් මහත්තයෝ රට දෙකට කඩන්න තමුන්නාන්සේට වැඩිය බොහොම බලගත් පුද්ගලයෙක් ආවා. එතුමාගේ නම තමයි වේලුපිල්ලේ ප්‍රභාකරන්. අපි ඒ රට දෙකඩ කරන්න ආපු වේලුපිල්ලේ ප්‍රභාකරන්ව පාමංකඩ හරහා අලිමංකඩ යන ගමන් මැදවච්චියාරා කිලිජොච්චි යන ගමන් අපි 2009 මැයි 19 දා නන්දි කඩල් කලපුවේදී නැත්තටම නැති කරා. යම් කිසි කෙනෙක් රට හතරට කඩන්න එනවනම් ඒ පුද්ගලයාට අපේ ජීවත් වෙනකන් අපේ හුස්ම වැටෙනකන් මේ රටට ආදරය කරන උන් කියන ජාතියේ හුස්ම වැටෙනකන් ඕවා සිහින විතරයි. ඒවා කරන්න ආවොත් ඇති වෙන ප්‍රතිඵලය ඉදිරියේදී බලා ගන්න පුළුවන්.